සිද්ධාර්ථ කුමාරය ඔය කුමාරයක් ගැන ජීවිතේට අහලවත් නැහැ දැකලවත් නැහැ. එහෙම කුමාරයෝ ගැන අපි දන්නේම නැහැ. ඉතින් මට හිතුණා ඒ ගැන ලියන්න. ඒක තමයි මූලික බීජය. ඒ කියන්නේ උන්වහන්සේ රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් මා රගපෑම චරිතයේ රඟපාපු සුද්ධෝදන රජතුමා අල්ලසක් හැටියට දෙද්දී යුව රජකම දෙද්දී රාජ භාණ්ඩාගාරයේ අයිතිය ඔටුන්න සිහසුන මේ සියලුම දේවල් අතහැරලා කැලේට යන්නට මොන තරම් ධෛර්යයක් මොන තරම් ආත්ම ශක්තියක් සිද්ධාර්ථ කුමාරයාට තිබුණාද? අද අපේ ඉන්න කුමාරයෝ එක්ක අධ්‍යයනය කරද්දී රජකම ගන්නට සියලුම දේවල් ඕනම මිනිමරුමක් කරන එක කරන කුමාරවරු ඉන්න රටක කුමාරවරු ඉන්න ලෝකෙක මේ ග්‍රහ ලෝකේ මෙවැනි කුමාරයෙක්ව මම ඉතිහාසයේ පුරාම අධ්‍යයනය කළා. මට කවදාවත් හොයාගන්න බැරි වුණා මේ වගේ කුමාරයෙක්. ඒ හින්දා මම ලිව්වා මිහිපිට මින් පෙර සිටියද මේ වගේ කුමාරයෙක් රජකම අතහැර වනේ දුක් විඳි කුමාරයෙක් සියලු සතුන් හට සෙනෙහස දැක් වූ කුමාරයෙක් සිදුහත් අපගේ පීඩිත පන්තියේ කුමාරයෙක් කියලා. මම තව පේලි කීපයක්ම ලිව්වා ඒ වගේ කුමාරයෝ ගැන. නමුත් මගේ හැමදෑම මම ලියන ගේයපද රචන එඩිට් කරන පුද්ගලයෙක් මෙතන ඉන්නවා. ඒ කියන්නේ මට නඩු වැටේ කියලා. මම හැමදෑම මම ලියනවා මට හිතේ තියෙන දේවල්. එතකොට මගේ මාමවට කාලෝ මාමා කියනවා මේක ඔබ ලිව්වොත් අනිවාර්යෙන් ආයෙත් ඉර යනවා ඉඳලා ඒක කපන්න කියලා. එතකොට සංස්කරණය කරනවා. ඉතින් ඒ කපන මණ්ඩලයෙන් යටත් වෙලා තමයි මම හැමදෑම මට ලියන්න වෙන්නේ. මට කවදාවත් මට සුවාදීනව ගීතයක් ලියාගන්න බැරි තත්ත්වයක් හදානායකතුමනි. අද මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා දිනවා මහාචාර්ය කාලෝ පොන්සේකා එතුමා විසින්. එතුමා ඒක කරන්නේ මා හිරේ නොයන්න. නමුත් මට තනි පුද්ගලෙක් හින්දා මේ මට ඒව ලියන්න මට අදහස් එනේ නේවා මම ලියනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ කිව්වා රාහුලෙක් උපන්නා බැඳීමක් ඇති වුණා කියලා මාචාර්යතුමෝ. මම හිතන්නේ ඉතින් එහෙම බැඳීමක් නැති වුණාම කොච්චර නිර්භීතව සින්දු ලියන්න පුළුවන්ද කොච්චර නිර්භීතව දේශපාලනය කරන්න පුළුවන්ද කියන එක මට වැටහිලා තියෙනවා. ඒ නිදහස මම භුක්ති විඳිනවා. දැන් ටික ටික කතාව දේශපාලනට යනවා කියලා කලුවම ඇහැ ගහනවා. මම ඒ තමයි නවත්තනවා. මම එහෙනම්